හොඳයි ආයේ ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නකෝ සූත්‍ර දේශනා පිළිබඳව බණ පිළිබඳව නේ අපි සාකච්ඡා කරමින් හිටියේ දැන් මේ දේශනාව අර කෝල් එකක් ඇවිල්ලා බාධාවක් වුණානේ කමන්න ඒ දේශනාව වටින නිසා මම ඒක අප්ලෝඩ් කරනවා මෙතන ඉඳන් අපි කතා කරමු සූත්‍ර දේශනා පිළිබඳව දැන් සූත්‍ර දේශනා ගත්තොත් අඟුලිමාල කතාව ත්‍රිසගෝතිමි කතාව පටාචාරා කතාව ආදි වශයෙන් නොයෙක් මේ සූත්‍ර දේශනා තියෙනවා ඒ අතර රහතන් වහන්සේලාගේ කතා වස්තුන් තියෙනවා ඒ වගේම බොජ්ජංග ධර්ම තියෙනවා ඒ වගේම මොනවාද නිනීවරණ ධර්ම ගැන කතා කරලා තියෙනවා නමුත් මේවා පොතේ තියෙන විදිහට දැනගත්තට පොත කඩපාඩම් කරගත්තට තේරුම දන්නේ නැහැනේ අපි බලමු මේ සූත්‍ර දේශනා ඇත්තටම බණනේ මේ බණ තුල සත්‍ය තියෙන්නේ කොයි වි ආකාරයෙන්ද පොතේ තියෙන විදිය නෙමෙයි සත්‍ය තුල තියෙන්නේ හරිද හරි දැන් අඟුලිමාල කතාව ගත්තොත් අපි අහලා දෙනවා අඟුලිමාල කතාව පළමුව අඟුලිමාල අහිංසක අහිංසක ගුරුකුලයට ගියා ඉගෙන ගන්න එතන හොඳ අහිංසකම අහිංසක කියලා නම වැටුනේ දරුවෝ අහිංසක දරුවෙක්ම නිසා අහිංසක ගති පැවතුම් තිබුණ නිසා කීකරු දරුවෙක් නිසා අහිංසක කියන නම දෙයට ඇති වුණා ඇත්තට මේ හදවතත් අහිංසකයි ගතිගුණත් අහිංසකයි ආ අඟුලිමාල කෙනෙක් නෙවෙයි ඒ අඟුලිමාල කෙනෙක් බවට පත් කරේ ගුරුවරයා කියලා අපි අහලා තියෙනවා ඒ නිසා මේ අඟුලිමාල කතාව ගොඩක් විශාල පිරිසක් දන්න නිසා මම කතාවම කියන්නේ නැහැ කතාවම කියන්නත් මට පුළුවන් මෙහෙම කාලයක් ගියා ගුරුකුලෙන් නික්මුණා ගුරු පඬුරු දීම උදෙසා වනාන්තරයට යන්න වුණා 999ක් මිනිසුන් මරලා ඇඟිලි කපන්න සිද්ධ වුණා තේරුණාද හැබැයි 999ක් මිනිසුන් එක දවසේ මැරුවේ නැහැ තේරෙනවද එහෙමනම් 999ක් මිනිසුන් මරණ තෙක් බුදු නෙතට ඇයි අඟුලි මාල නෙත ගැටුනේ නැත්තේ මේක පොතට ඇවිල්ලා නැහැ අඟුලි මාල සංසාරේ කරගත්ත කා පාප කර්මයක් තමයි මේ පරිසම් දුන්නේ ඒ පාපයේ ගෙවෙන කාලයේ අවසන් වීගෙන එනතුරු බුදු නෙතට දැනුනේ නැහැ අඟුලි මාලව බේරගන්න පුළුවන් කියලා අවසානයේ ආනාන්තරිය පාප කර්මයේ සිද්ධ වෙන්න යන තැන දැක්කා බුදුනෙතට අම්මා මරලා ආනාන්තරිය පාප කර්මයේ කරගන්නවා. එතකොට ඒ වෙනකන් අඟුලිමාල ගැන ආරංචිුන්නේ නැද්ද බුදුහාමුදුරන්ට? ආරංචි වුණා. රෞද්‍ර යක්ෂයෙක් ඉන්නවා කියලා. නමුත් බුදුහාමුදුරන්ට සිතක් ආවේ නැහැ අඟුලිමාලව බේරගන්න වනාන්තරයට යන්න ඕනේ කියලා. ඒ යාගේ පාපය නිසා. එයාගේ පාපය නිසා බුදුහාමුදුරන්ටේම සිතක් පහළ වුණේ නැහැ. අන්තිමට අම්මා යනවා පුතාව සොයාගෙන වනාන්තරයට. අන්න එතකොට බුදුනෙතින් දැක්කා ආනාන්තරිය පාප කර්මයේ කරගන්න යනවා. නමුත් රහත් වීමට තරම් පින් තියෙන උතුම් මිනිස්සෙක්. මම යන්න ඕනේ මේ ආනාන්තරිය පාප කර්මයෙන් මෙයාව මුදවා ගන්න. අන්න තීරණය කරා ගියා. පොතපතේ සඳහන් වෙන්නේ නම් බුදුහාමුදුරුවෝ දුවනවා අඟුලිමාල පස්සෙන් එළවනවා එළවන්න එළවන්න බුදුහාමුදුරුවෝ දුවනවා ඊට පස්සේ කියනවා නවතිනු මහණ එතකොට කියනවා අඟුලිමාල මම නැවතිලා ඔබ නැවතියා එතනදී කියනවා මේ මහණ දුවනවා මදිවට බොරුත් කියනවනේ දුව දුව නැවතිලා ඉන්නේ කියනවනේ අනෙතනදී භාග්‍යවතුන් වහන්සේ කියනවා පින්නතුනේ අඟුලිමාල මගේ සිත නැවතිලා උඹගේ සිත තාමත් දුවනවා පොතේ තියෙන නම් මේ වචනේ ඇහෙනකොටම රහත් වුණා කියලා එහෙම ඇහුවද නැද්ද අහලා තියෙනවා එහෙම නේද අහලා තියෙන්නේ වැරදි මේක මේ වචනේ ඇහෙනකොටම අඟුලිමාල සෝහන් උනේත් නැහැ රහත් උනේත් නැහැ අන්න එකයි ඒ ටික බණ. පැහැදිලිද? පැහැදිලි. ඒ ටික බණ. දැන් මෙතනම තියෙනවා සත්‍ය ධර්මයේ. මේ කතාව තුල සත්‍ය ධර්මයේ දැන් අපි බලමු. ඒවනේ දැනගන්න ඕනේ. ඔව්. හොඳයි. අඟුලිමාල මම නැවතිලා උඹ නැවතියන් කිව්වා. මගේ සිත නැවතිලා උඹේ සිත තාමත් දුවනවා කිව්වා. ඊට පස්සේ අඟුලිමාල ප්‍රඥාවන්ත ඥානවන්ත කෙනෙක් කල්පනා කරා. මෙයා මොකද්ද කියනවා? සිත නවත්තන්න පුළුවන්ලු. එහෙනම්
මන් දැන් මෙයාගෙන් සිත නවත්තා ගන්න විදිය අහ ගන්නට ඕනි කියලා අවදි උනේ එතන. සෝහන් උනේත් නැහැ, රහත් උනේත් නැහැ. අන්න ඊට පස්සේ අර කඩුවයි මාළේ පැත්තකට විසි කරා. මේ කියන්නේ ධර්මයයි අර ඉස්සලා කෑල්ල බණයි. දැන් ධර්මයයි බණයි ගැනනේ ප්‍රශ්න කලේ. දැන් මේ දේශනාව මට ඔක්කොම සම්පූර්ණ කරගන්න බැරි නෑ. හැබැයි දේශනා කෑල්ල ඒ ටික වටින නිසා මම ඒක මිනිසුන්ට අහන්න සලස්සනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට වැඳලා කිව්වා, ස්වාමිනි සිත නවත්තන විදිය මං අහගන්න කැමතියි. ආයෙනම් එන්න මගේ පස්සෙන්. තේරුණාද කියන එක? තේරුණා. මේ කියන්නේ ධර්මයේ. ධර්මයේ. එක්කගෙන ගියා ජේතවනාරාමෙට. මේව පොතේ ලියවෙලා නැහැ. නැහැ, මේව ලියවෙලා නැහැ. එක්කගෙන ගිහිල්ලා අර ලේ තැවරිච්ච ඇඳුම් අයින් කරලා අවුරුදු ගානක් දවස් ගානක් මාස ගානක් වෙන්න පුළුවන් කොණ්ඩ රැවුල කපන්න නැතුව යක්ෂේ ක්‍රෞද්‍රේක් වගේ හිටපු මිනිස්සයව හිස රැවුල් බාලා නාවල පිරිසුදු කරලා පැවිද්ද දුන්නා. පැවිදි උපසම්පදාවට පත් වුණා. දැන් ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවකේ බවට පත් වුණා. ඒත් තාම සෝහම් වෙලාවත් රහත් වෙලාවත් නැහැ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දකිනවා මෙයා මේ කරගත්ත පාපේට මෙයාට වන්දි ගෙවන්න වෙනවා. පිටිසුඟා වඩින්න කිව්වා. මේ ටිකක් පොතේ ලිය වෙලා තියෙනවා ගල් මුල් ගොලින් ගහපු එක. බණ. යන යන තැනින් මිනි මරුවා කියලා ගල් මුල් වලින් ගැහුවා. ඒ පාපි කොච්චරද කියනවා නම් කොල්ලෙක් අඹ ගහකට ගලක් ගැහුවොත් ආපහු ඇවිල්ලා අඟුලිමාල ස්වාමීන් වහන්සේට වදිනවලු. ඒ තරම් අර පාපේ. අවසානාත් මේ පාප කර්මයේ පරිසම් දෙනවා, ඒක ගෙවා ගන්නට වෙනවා. හැමදාම ලේ පෙරාගෙනලු පලාගෙන සිවුරු ඉරාගෙන එනවා. ඇවිල්ලා අඬාගෙන කියන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිටිසිඟා වඩින්න බෑ, ගංගල මිනිස්සු මට දානේ දෙන්නේ නෑ ගගහේ ලෝනෝ. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා නෑ අඟුලිමාල යන්න. මේම කාලයක් ගියා. යනකොට එක දවසක් ගෙදරක අම්මා කෙනෙක් විලි රුදාවෙන් වේදනාව විඳිනවා. දරුවෙක් බිහි කරන්න. මෙතනදී මෙයාට මහා අනුකම්පාවක් දැනෙනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියන මේ ටික පොතේ තියෙනවා. තියෙනවා. ඇවිල්ලා කියනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ දරුවෙක් ප්‍රසූති කරන අම්මා කෙනෙක් කාන්තාවක් වේදනාවෙන් විඳවනවා. අන්න එතනදී අඟුලිමාල පිරිත හැදුනේ. මේ පිරිත් දේශනාව දේශනා කරලා එතනදී කියන්න කියන සත්‍යයක් ග්‍රහණය කරන්න කියනවා. මම ජීවිතයේ තියෙන මම ඉපදුණු දා ඉඳලා කිසිම දවසක සත්ත්ව හිංසාව ප්‍රාණඝාතය කරලා නැහැ. ඒ සත්‍යයේ බලයෙන් මේ අම්මා සුව වේවා කියලා සත්‍යයක් ග්‍රහණය කරන්න කියනවා. පැහැදිලිද? පැහැදිලි. ඊට පස්සේ කියනවා අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ හදවතට එකඟව මං කොහොමද එහෙම කරන්නේ? තාම සෝහමත් වෙලා නැහැ මියා. මම 999ක් මිනිසුන් මැරුවා. මං ඒ වගේ බොරුවට සත්‍යග්‍රහණය කරන්නේ කෙසේද? මට ඒක කරන්න බෑ කියනවා. එහෙනම් අඟුලිමාල මේ විදියට සත්‍යග්‍රහණය කරන්න. දැන් මේ ඉපදුණු දා ඉඳලා කියලා බුදු පියාණන් වහන්සේ මෙතන සඳහන් කරේ මව් කුසින් ඉපදුණු දවස නෙමෙයි. මහණ වුණු දවස, සාසනයට ආව දවස. එහෙනම් ආරී ජාතියේ මං ඉපදුණු දවසේ ඉඳලා සත්‍යෙක් ඝාතනය කරේ, සත්ත්ව හිංසාව ප්‍රාණඝාතය කළේ නැහැ, ඒක සත්‍යයි කියලා සත්‍යග්‍රහණය කරන්න කියනවා. අනේ ඊට පස්සේ අඟුලිමාල පිරිතක් දේශනා කරලා උගන්වලා අර සත්‍යග්‍රහණය කරන විදිහත් කියලා මේ සත්‍යානුභවයේ බලෙන් මේ වේදනාව පහ වේවා, දරුවා ප්‍රසූති කරගන්නට ශක්තිය ලැබේවා කියලා සත්‍යග්‍රහණය කරනවා. මේ තරම් දුරට නම් පොතේ ලියවෙලා නැහැ. හරිද? හරි නැහැ. ඊට පස්සේ ගිහිල්ලා ඒ අම්මා ගාවට ගිහිල්ලා ඒ කාන්තාව ගාවට ගිහිල්ලා අඟුලිමාල පිරිත දේශනා කරලා ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ එතන කියනවා තව මේ විදියට, මම මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නකොට 999ක් මිනිහ මැරුවා, මම මිනිසුන් මැරුවා, ඇඟිලි කැපුවා, ඒක සත්‍යයි.
එමගේම මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ මේ උතුම් ආර්ය දතේ දාගත්තට පස්සේ මම කුරෙක් කූඹියෙකුටවත් අපරාධයක් මම කරේ නෑ. සත්‍ය හිංසාව ප්‍රාණඝාතය මම කළේ නෑ. ඒක ඇත්තයි සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් සුව වේවා, වේදනාව නැති වේවා, දරුවා බිහි වේවා කියලා සත්‍යග්‍රහණය කරා. එවැනේ මර වේදනාව නැති වුණා, දරුවා බිහි වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා. පැහැදිලිද? පැහැදිලි. දැන් මම කියන්න යන්නේ අඟුලිමාල රහත් වීම සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද මේක පොතේ නැහැ. දැන් මෙතන මා පෙන්වන්න යන්නේ පොතේ නැති දෙයක්. මේ කතා කරන්නේ ස්වභාව ධර්මය. අපි දැන් බලමු. ඒව නේද දැනගන්න ඕනේ. ඔව් මහත්මයා. හොඳයි. අඟුලිමාලට ඒ වෙනතෙක්ම සෝහම් වෙන්නවත් බැරි වුණු හේතුවක් තිබුණා. එයා හරියට දුක් වුණා. අර මිනිසුන් මරද්දි විලාප දෙද්දි කෑ ගහන දුවන දඟලන දේවල් මතක් වෙනවා වරින් වර. අමු පුතර්ජන ස්වභාවය ඒක නෙමේද? ඒක තමයි. පසුතැවෙනවා, දුක් වෙනවා. මෙයාට හිත හදාගන්න බැහැ. භාවනාවේ සිත පිහිටන්නේ නැහැ. යාර අපරාධ මතක් වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාලව දකිනවා යාගේ මනස. ඊට පස්සේ කියනවා අඟුලිමාල, උඹ අඟුලිමාල නෙමේ අහිංසකයි. ඔබේ එදත් අදත් හැමදාමත් ඔබගේ සිත අහිංසකයි. එහෙනම් ඔබගෙන් මම ප්‍රශ්නයක් අහන හැබැයි මේවා පොතේ ලියවෙලා නැහැ. මේවා විශ්වසක්තිය මේදී මෙන්න ධර්මයේ ඕන්න දැන් ධර්මය අහගන්න. දැන් ඉස්සල කිව්වේ බණ. ඒකෙම ධර්මයේ මේ පෙන්වන්නේ. අහනවා භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල, උඹ 999ක් මිනී මැරුවේ මිනුයි මිනිසුන් මරන්න ඕන චේතනාවෙන්ද? අනේ නැත භාග්‍යවතුන් වහන්ස, නැත ස්වාමිනි. එහෙනම් ඔබ මිනිසුන් මැරුවේ කුමන චේතනාවකින්ද? ස්වාමිනි, ගුරු පඬුරු දෙන චේතනාව. අන්න ධර්මයේ කියා දීපු විදිහ. දැන් මේ කතා කරන්නේ පොත නෙමේ, පොතේ මේව නැහැ. ඔබ ඔයා තේරුම් ගන්න, ඔබතුමිය තේරුම් ගන්නවද? තේරුම් ගන්න. හරි. ඊට පස්සේ කියනවා එහෙනම් අඟුලිමාල, එදත් ඔබ අහිංසකයි, අදත් ඔබ අහිංසකයි. ඔබේ සිතේ තිබුණේ මිනිසුන් මරණ චේතනාවක් නෙවෙයි, ගුරු පඬුරු දෙන මිත්‍යා දෘෂ්ටි චේතනාවක්. එහෙනම් ඔබ මිනිහ මරන්න උවමනාවක් ඔබට තිබුණේ නැහැ. මිනිසුන් ඝාතනය කරන්න අවශ්‍යතාවයක් ඔබට තිබුණේ නැහැ. ඔබගේ එකම අවස්ථාවේ උනේ ගුරු පඬුරු දීම, ඒ පොරොන්දු ඉෂ්ට කරන එක. එහෙනම් ඒ චේතනාව පාපය, මිනිසුන් මරණ චේතනාවක් තිබුණේ නැති නිසා ඔබ ඒ පාපය ගැන හිතන්නට එපා. මියගේ අතීතයේ වල දාන්න, ඒ ගැන පසුරුත වෙන්න. අනාගතේ නෙවරදි වෙන්න. අනාගතේ කුරෙක් කූඹියෙක්වත් මරන්න එපා. පරපණ නසන්නට එපා. කිසිම පාප කර්මයක්, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නට එපා කියලා උපදෙස් දුන්නා. හැබැයි මේවා පොතට ලියවිලා නැහැ. හැබැයි ඒ දාශ්‍රී මුකෙන් මේක දේශනා කරා. ඒ දේ ධාරණය කරගත්තා, සිතට ගත්තා. අතීතේ එතනම වල දැම්මා. එයා 999ක් නෙමේ එක මිනිසෙක්වත් මැරුවේ නැහැයි කියන දේ භාග්‍යවතුන් වහන්සේ තේරුම් කරලා දුන්නා. ඔබ ගතින් ක්‍රියාකාරී ක්‍රියාව කෙරුවට ඔබ සිතින් මිනිසුන් මැරුවේ නැහැ. තේරෙනවද කියන එක? තේරෙනවා. ඔබ ඔබ ගතින් ඔබේ අතින් කඩුව අරගෙන මිනිසුන් මැරුවට ඔබේ සිතින් ඔබ මැරුවේ නෑ. ඒ අවස්ථාවෙත් ඔබට තිබෙන දුකක්, වේදනාවක්, අනුකම්පාවක් මිනිසුන් කෙරෙහි නේද කියලා අහනවා. එසේය භාග්‍යවතුන් වහන්ස, මේවා අපේ අවාසනාවට පොතට ඇවිල්ලා නෑ. මට සබාධාමෙන් පෙන්නනවා මේ දේවල්. එදා සිද්ධ වුණු කතා බහ සියල්ල මට පෙන්නුම් කරනවා. පැහැදිලිද? පැහැදිලි. ඊට පස්සේ අඟුලිමාල නිවීමටපත් උනා. නිවුණා ඇත්ත. මගේ වෛර චේතනාවක් තිබුණේ නැහැ. මට මිනිසුන්ගෙන් පළිගන්න චේතනාවක් තිබුණේ නැහැ. මට මිනිසුන් මරන්න අවස්ථාවක්, අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මං එදා මිනිස්සෙක් මැරුවා නම් ඇඟිල්ලක් කපලා ගත්තා නම් කකියන හදවතේ වේදනාවෙන් දුකින් මං ඒක කරේ. හැබැයි චේතනාව උනේ ගුරු පඬුරු දෙන එක. එහෙනම් බුදු පියාණන් වහන්සේ සිත නිවිය ඔන්න ඔය විදියටයි සිත නිවා දැම්මේ. ඊට පස්සේ තේරුම් ගත්තා, වටහා ගත්තා ඒ සත්‍යය. එදා ඉඳලා අතීතයේ දේවල් හිත 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 සිදුවීම් ගැන මතක් කර කර පසුතැවෙන කෙතනමත් තරලා දැම්මා.
දුක්වෙන එක අත්තරලා දැම්මා. සෝක කරන එක අත්තරලා දැම්මා. ඒ පච්චත්තාප වෙන එක එතරම් අත්තරලා දැම්මා. අතීතේ වල දැම්මා. නින්දදී දකින සිහිනයක් ආ සමග සමානව. යම් වරින් වර සත්‍ය අවබෝධ වෙන්න කලින් වරින් වර මතක් වෙනකොට බුදු පියාණන් වහන්සේගේ කියා දීපු වචන සිහිපත් කරනකොට මර සිතුවිල්ල නැති වෙලා ගියා. මෙන්න මේ විදියට ක්‍රමක්‍රමයෙන් අතීතයේ සම්පූර්ණ වලදානකොට අනාගතයේ නෙවර්දි වෙනකොට අනාගත බලාපොරොත්තු අත්හැරෙනකොට මධ්‍යය තුලට මේ සිතපත් වෙන්න පටන් ගත්තා. මධ්‍යය තුල දීර්ඝ ගමනක් යනකොට පියවරෙන් පියවර මේ සිත ධම්මානුධම්ම ප්‍රතිපදාවේ අනුගමනය වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා බඹසර ජීවිතේ සම්පූර්ණ වුණා. බඹසර ජීවිතේ කියලා කියන්නේ පස්පව දස අකුසල් වලින් වැළකීම, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම, ඒ වගේම රාගය සේවීම, දේශය සේවීම, මෝහය සේවීම. රාගය සම්පූර්ණම නිරුද්ධ වුණා නම්, ද්වේෂය සම්පූර්ණ නිරුද්ධ වුණා නම්, මෝහය සම්පූර්ණම නිරුද්ධ වුණා නම්, ඉතිරි නැතිවම නිරුද්ධ වුණා නම්, නැවත නොඋපදින බව අධ්‍යක්ෂණම් ප්‍රත්‍යක්ෂ වුණා නම්, උපද්දවන්න හැදුවත් රාග දේශ මෝහ සිතුවිලි උපදින්නේ නැතිනම් එයා කවුද? රහතන් වහන්සේ කෙනෙක්මයි. බඹසර කෙලවර කරගත්ත කෙනෙක්මයි. එහෙමනම් දැන් වැටහෙනවද කාරුණික අම්මේ, ආපු ප්‍රශ්න දැන් ඉස්සල්ලා පුංචි දේශනාව කරගෙන යද්දි බාධාවක් වුණා කෝල් එකක් ආව නිසා. නමුත් ඒ දේශනාවෙම කොටසක් තමයි මේ දේශනාව. ඉතින් දැන් ආපු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණද? දැන් ගොඩාක් දුට්ටි වලින් සිත නිදහස් වෙන තැනට ආවද නැද්ද? දැන් තේරෙනවද සූත්‍ර දේශනා කියන්නේ බණ ඇත්තේ පොතට ඇවිල්ලා නැහැයි කියන දේ? ශ්‍රී මුඛයෙන් එදා නිවීම සඳහා දේශනා කරපු පෙන්නපු අන්ත දෙක මොකක්ද කියන දේ පොතට ඇවිල්ලා නැහැ. තේරෙනවද? පොතේ තියෙන්නේ වචන ටිකක් විතරයි. පොත ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි, පොතෙන් ගන්න ඕන දේ ගන්න ඕන නුවණින් දැක දැන අවබෝධ කරගෙන. පොතේ තියෙන දේ ගන්න ඕන. සූත්‍ර දේශනාවක් ගත්තොත් ඒ දේශනාවෙම තියෙන්නේ කතාව. හැබැයි තැනින් තැන සත්‍ය දැක ගැනීම සඳහාද ප්‍රායෝගික වචන තියෙනවා. අන්න ඒ ප්‍රායෝගික වචන ටික තමා තුළින් දැක දැන අවබෝධ කරගන්න ඕන, පොත තුළින් නෙවෙයි. ඒකයි බණ බණ ලෙස ගන්න එපා, බණ ධර්මයේ බවට හරවා ගන්න. ඒකයි බණයි ධර්මයයි දෙකක් වෙන්නේ. දැන් මගෙන් ප්‍රශ්න කරේ බණයි ධර්මයයි දෙකක් වන්නේ කොහොමද කියන එකනේ. දැන් තේරුණාද? තේරෙනවා. දැන් මොකද්ද කරන්න ඕන එහෙනම්? බණයි ධර්මය දෙකක් නෙමේ. මේ ධර්මය කියන්නේ මෑණින් වහන්සේ කියලා දුන්නු දේ කියන එක මට දැන් තේරෙනවා. දැන් බණයි ධර්මයයි දෙකක් කියන එක දැන් පැහැදිලිද? බණ වෙනයි ධර්මය වෙනයි. දැන් නිමෙන්නේ නැත්තේ බණම බණම වහගෙන මහා මේ අවිද්‍යමාන උච්චත්ත ඔළුවේ තියෙන නිසා. එවැනට සිත නිමීමක් විතරයි කියන එක දැන් තේරෙනවා. දැන් ඔබට දිව්‍ය ලෝකයක් නැහැ කියන එක පිළිගත්තද? පිළිගත්තා. දිව්‍ය ලෝකෙ යන්න හිතන්න එපා. දිව්‍ය ලෝකෙ කියන්නේ තුපතක්. නිවෙන්න උත්සාහ කරන්න. ඇවිලෙන ගිනිදැල් නිවි යන අරුමේ කුමදෝ කියලා අහලා කතාවකුත් තියෙනවනේ. ඔව්. එහෙනම් ඇවිලෙන්නෙත් ඇතුළාන්තය නිවා ගන්නත් ඕනේ ඇතුළාන්තය. ඇවිලෙන්නේත් බාහිර දෙයක් අරමුණු වෙලා, එක්ක රූපේ අරමුණු වෙලා, නැත්තම් සද්දයක් අරමුණු වෙලා, නැත්තම් ගන්ධයක් අරමුණු වෙලා, නැත්තම් අමිහිරි රසයක් අරමුණු වෙලා, නැත්තම් කයේ වේදනාවක් අරමුණු වෙලා ඇවිලෙනවා සිත. ද්වේෂයෙන් ඇසර දකින ලස්සන දිලිතෙන රූපයක් අරමුණු වෙලා රාග ගින්නෙන්ද වෙනවා. කනට ඇහෙන මිහිරි නාදයක් ඇහිලා එතන රාග ගින්නෙන්ද වෙනවා නැද්ද? ඒකත් ගින්නක්. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. මේ ගිනි ජාලා තුල සදහටම නිවා දැම්මනම් ඒ උත්තරී තත්ත්වයට පත් වුණා නම් ඒ රහත් උතුමේ. රහත් වෙන තුරු සෝහාන් වුණත් දියෙන් දිරක් වගේ ඇති වී නැති වෙන ගින්නක් තියෙනවා. සකෘදාගාමි වුණත් තියෙනවා, අනාගාමි වුණාම අනුසේ වශයෙන් තියෙනවා. අනුසේ වශයෙන් තියෙනවා. රහත් තුනොත් විතරයි අවසම වෙන්නේ රාග දේශ මොහ. මේ රාග දේශ මොහ ප්‍රහාණය නොවන තාක්කල් අවස්ථානුකූලව ඔබ ගිනි ගන්නවා. එහෙනම් මේ ගිනි දැල් නිවා දාන්න නම්, බඹසර කෙලවර කරගන්න නම් ඔබේ රාගයේ දේශයේ මොහේ ප්‍රහාණය විය යුතුයි.
රාගයේ දේශයේ මෝහය ප්‍රහාණය කරගන්න නම් ඇවිලෙන ගිනි ගන්න සමාජය තුල ටිකක් අමාරුයි. ඒ ඇවිලෙන ගිනි ගන්න සමාජයෙන් පොඩ්ඩක් ඔබ නිදහස් වෙලා නිදහස් හුදකලා පරිසරයක් ඔබට සංසාරයෙන් ඈතර වෙන්නටම අවශ්‍ය නම් තෝරා ගන්නට වෙනවා. එහෙම නොවුනොත් පින්නතුනේ මේ අනෝරාවක සංසාරයෙන් ගොඩේම නම් හරිම දුෂ්කරයි. පැහැදිලිද? පැහැදිලි. ඊගාවට අපි කතා කරලා බලමු. කිතා ගෝතමී කතාව අහලා තියෙනව නේද අම්මේ? හොඳයි. කිතා ගෝතමී එදා දරුවා මිය ගිය දරුවාව කරපින්නගෙන දිව්වා භාග්‍යවතුන් වහන්සේ ළඟට. ගිහින් වැඳ වැටි ඉල්ලා සිටියා, "අනේ ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මගේ පුතා සනීප කර දෙන්න." බැලුවා මිය ගිය දරුවෙකුට පණ දෙන්නට පුළුවන්කමක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී යාට ධර්මයේ දේශනා කරන්න පුළුවන් මානසිකත්වයක් තුල නෙමෙයි මෙයා ඉන්නේ. ඊට පස්සේ මෙයාටම මේ ඉපදුන සියල්ලෝම මැරෙන බව වටහා ගන්නට උපමාවක් දෙන්නට ඕනි. පණිවිඩේ කිව්වා, "හොඳයි, මම දරුවා සනීප කර දෙන්නම්. නොමලගේකින් අබමිටක් හොයන් එන්න." මේක පොතේ තියෙනවද නැද්ද? මේක පොතේ තියෙනවා. පොතේකුත් බණවලට කියනවා නේද? අන්නේ ඊට පස්සේ පිස්සියෙක් වගේ අර මිය ගිය දරුවා කරපින්නගෙන ගෙයක් ගෙයක් ගාන ගිහිල්ලා, ගෙදර කවුරුත් මැරුණද? අනේ මැරිලා නැත්තම් අබ මිටක් දෙන්න. සමහර ගෙවල් වල මැරිලා මලමිනිය ගේ ඇතුලේ, සමහර ගෙවල් වල දින ගණනකට කලින් මැරිලා, සමහර ගෙවල් වල මාස ගානකට කලින් මැරිලා, කවුරු හරි මැරිච්ච ගෙයක් මිසක් නොමල මල ගෙයක් දකින්න බැරි වුණා. තමාර ගෙවල් වලට යනකොට කට්ටිය වටේ ඉඳගෙන මිනිය ළඟ අඬනවා. එවැනි අවස්ථාවල් වලට මූණ දෙන්න වුණා. මුළු දවස පුරාම නොමල ගෙයක් සොයාගෙන දිව්වා දිව්වා අබ මිටක් හොයාගන්න. අබ තියෙනවා, නොමල ගෙයක් නැහැ. හැම ගෙදරකම කවුරු හරි මැරිලා ඉන්නවා. අන්න එතනදී මෙයාට තේරුම් ගත්තා, එහෙනම් මගේ පුතා විතරක් නෙමෙයි මැරෙන්නේ, හැම කෙනෙක්ම විපතුණු සෑම කෙනෙක්ම මැරෙනවා කියන දේ අන්න මරණේ සිහි වුණ එතනයි. ඊට පස්සේ තේරුම් ගත්තා, මම මේ බොරුවට තේරුමක් නැති දෙයක් මැරිච්ච කෙනෙකුට පණ දෙන්න, මැරිච්ච කෙනෙකුට බෙහෙත් දෙන්න සමත් කවුරුත් මේ ලෝකේ නැහැ, මැරෙන්නේ නැති කවුරුත් මේ ලෝකේ නැහැ කියලා වටහා ගත්තා, තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. අර දරුවගේ මලකුණ සොහනට දැම්මා. ගියා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කිව්වා, "ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ, මං සත්‍යය තේරුම් ගත්තා. හැබැයි සිතන සෝහන් උනේවත් රහත් උනේවත් නැහැ. මට වැටහුණා මේ ලෝකේ නොමැරෙන කවුරුත් නැහැ. මේ ලෝකේ යම් කෙනෙක් ඉපදුනා නම් සියල්ලෝම මැරෙන බව මට දැන් වැටහුණා. ස්වාමිනී, මට ඔබ වහන්සේගේ ශාසනය තුල පැවිද්ද දෙන්න කිව්වා." අන්න පැවිදි වෙන්න අවසර ගත්තා. මහා ප්‍රජාපති භික්ෂුණී ශාසනය තුල පැවිදි වුණා. පැවිදි වෙලා කාලයක් මේ ධර්මයේ පෙගුණ කරලා කාලයක් ගිහිල්ලා තමයි රහත් භාවයට පත් වුණේ. අප නැති වෙලා අදුවගෙන ගිය ගමන් රහත් උනේ නැහැ. දරුවා සෝහන්ට විසිකරලා බුදුහාමුදුරුවෝ ගාවට ගිය ගමන් සෝහන් උනේවත් රහත් උනේවත් නැහැ. පැවිදි වෙලා කාලයක් සිත පිරුදු කරා. කාලයක් අනිත්‍ය සංඥා වඩලා සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ත්‍රිලක්ෂණය අවබෝධ කරලා, රාග දේශ මෝහ ප්‍රහාණය කරලා, බඹසර ජීවිතේ කෙලවර කරලා උතුම් රහත් භාවයට පත් වුණේ. මේවා පොතට ඇවිල්ලා නැහැ. මෙන්න ධර්මයේ තුල ශේෂයේ වශයෙන් තියෙන විදිය. හැබැයි මේ පොතේ තියෙන විදියයි මේ කියන ටිකයි වෙනස්. නමුත් පොතේදී වෙලා තියෙන්නේ මේවා තේරුම් ගත්තා, අබ හොයන්න ගියා, අබ හම්බුන්නේ නැහැ, දරුවා සෝහනට දැම්මා, බුදුහාමුදුරුවෝ ගාවට ගියා, රහත් වුණා කියලා. මෙහෙම නෙමෙයිද පොතේ තියෙන්නේ? එහෙම තමයි තියෙන්නේ. දැන් තේරෙනවද බණයි ධර්මයේ දෙකක් කියන එකේ විදිහ? තේරෙනවා. කිසිම කෙනෙක් බණපදයක් අහපු කලාතුරකින් කෙනෙක් ධර්මයේ අහනකොටම සත්‍ය අවබෝධ කරපුවා ඉඳලා තියෙනවා. නමුත් මේ දුකට, වේදනාවට, අසහනයට, පීඩාවට පත්වෙච්ච අය එවෙලම රහත් උනායි කියලා අහන්න නැහැ. කතාව දීර්ඝයි. පැහැදිලිද? පැහැදිලි. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා පටාචාරාව ගැන. පොතපතේ සඳහන් වෙන්නේ සිටු දියණියක් ගෙදර වැඩට දරපලන්නට ආව කොළුවා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. දෙමව්පියන් දිතුවක්කාර වෙලා පැනලා ගියා. ඒ දරපලන රස්සාවමයි ආකලේ. අපි මේක අහලා තියෙනවා. කැලේ ගියා, ණයෙක් දෂ්ට කරා, ස්වාමියා මරණයට පත් වුණා. එදාම ඉපදුණු දරුවත් තව අත දරුවෙකුත් සමග දෙමව්පියන් සොයාගෙන ගියා. මම මේ කතාවම කියන්නේ නැති නිසා චුට්ටක් කියන්නේ.
යන්න හම්බුන්නේ ගඟ මැදදී දරු දෙන්නම මිය ගියා. ඒ කතාව කවුරුත් දන්නවා, විස්තරහ කරන්න මං අවශ්‍ය නැහැ. ඊට පස්සේ පිස්සුවෙන් වගේ දෙමව්පියෝ දෙන්නයි සහෝදරය හොයාගෙන යන්න යනකොට එකම සෑයක තුන් දෙනා පිච්චෙනවා, ගම් වතුරක් ඇවිල්ලා යට වෙලා ඒකට මැදි වෙලා. එතනදී හොඳටම උම්මත්තක භාවයට පත් වුණා, පිස්සු හැදුනා. ඉබාගාදේ පාරක් පාරක් ගාරේ යනකොට ගල් මුල් ගැහුවා මිනිස්සු පිස්සියයි කියලා. අන්තිමට භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයට දුවගෙන ගියේ උම්මත්තක භාව පිස්සියෙක් වුණ, ඔළුවත් අවුල්ුණ, ඇඟේ නිරුව වත්තරෙත් නැති නිරුවතින්. ඒ තරම් සිහි විකල් වෙලා හිටියා. ඒ තරම් සිහි විකල්ලු පටාචාරාවට නැගණිය සිහියෙන් ඉන්න කියපු ගමන් රහත් වුණා, සෝහන් වුණා කියලා හිතන්න පුළුවන්ද? පුළුවන්ද? හිතන්න බෑනේ. ධර්මයේ දේශනා කරා සියල්ලෝම අහිමි වීමේ ආදීනව පෙන්නලා ධර්මයේ දේශනා කරා. නැගණිය සිහියෙන් ඉන්න කිව්වා. එතන හිටිය බණා හිටපු උපාසක මහත්තයෙක් ඇඟට මේ වස්ත්‍රයක් දැම්මා. ඒව පොතපතේ තියෙනවා. නමුත් නැගණිය සිහියෙන් ඉන්න කියපුවා මං පටාචාරාව රහත්ුනේ නෑ. පියවි සිහියට ආවා. උම්මත්තක භාවයෙන් පියවි සිහියට ආවා. ඒ ධර්මය අහගෙන ඉන්නකොට, සිහියෙන් අහගෙන ඉන්නකොට. පැහැදිලිද? පැහැදිලි. පිහිය සිහියට ආවට පස්සේ පැවිද්ද ඉල්ලුවා. බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවා. පැවිදි වෙන්න අවසර දුන්න මහා ප්‍රජාවති ගෝතමී රහත් තෙරණින් වහන්සේගේ භික්ෂුණී ශාසනය තුල පැවිද්ද ගත්තා. පැවිදි වෙලා කාලය සිට පුරුදු කරලා තමා එතුමියටත් දේශනා කරේ, අඟුලිමාලට දේශනා කරපු එක තමයි. අතීතයේ ආදීනෙමෙ පෙන්නවා. අතීතයේ සිහිනයක් මායාවක් මුලාවක්මයි පෙන්නවා. නැතිවීමේ අහිමීමේ ආදීනෙමෙ විඩාව ඒවා පෙන්නවා. පෙන්නලා ධර්මයේ දේශනා කරලා, දේශනා කරලා කිව්වා අතීතයේ වලදාන්න, මියගේ අතීතයේ වලදාන්න, නොඉපදුන අනාගතය හදන එක අත්තරින්න, ඒ අන්ත දෙකෙන් සිත නිදහස් කරගන්න, පංච ඊන්ද්‍රය සංවර කරගන්න විදිය තමයි සියලු දෙනාට දේශනා කරලා තියෙන්නේ. ආර්යයන් වහන්සේලාගේ සීලය තමයි පංච ඊන්ද්‍රය සංවර සීලය. එහෙනම් ඔබ අපි කාටත් අදටත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ තථාගත සද්ධර්මයමයි. තථාගත සද්ධර්මයේ තියෙන පොතපත තුල නෙමෙයි, වෙහෙර විහාර පන්සල් බොහොමලු තුල නෙමෙයි. අධර්මයේ බැහැර වෙන කොටයි ධර්මයේ ඔබ තුලින් මතුවෙන්නේ. අධර්මයේ තමයි මනසේ තියෙන මාර ස්වභාවය, ධර්මයේ තමයි මනසේ තියෙන බුද්ධ ස්වභාවය. මේ ස්වභාවයන් දෙක තේරුම් ගන්න ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙන්ම මනසට එන මිත්‍යා දෘෂ්ටි සංකල්ප නැති කරගන්න, අවිද්‍යා මාන දෘෂ්ටි අවසානටම නැති වූ තැන සම්මා දිට්ඨියද අවසන් වෙනවා. නිවනද ඔබේ වටිනාකම නැති වෙලා යනවා. පින්වල වටිනාකම තියා නිවීමේද වටිනාකම නැති වෙන තෙක් මේ මාර්ගයේ ගමන් කළ යුතුයි. නිවනේ වටිනාකම සම්පූර්ණම නිරුද්ධ වෙලා යන්නේ උතුම් රහත් භාවයේදී. රහත් භාවයේදී මාර්ගයේ කාව මාර්ගයකුත් නැහැ, වටින මාර්ගයකුත් නැහැ, ගමන් කරපු ධර්මයකුත් නැහැ, අදහපු ධර්මයකුත් නැහැ, අදහපු බුදු කෙනෙකුත් නැහැ. මේ සියල්ලෙන්ම සිත නිදහස් වෙලා යනවා. තමන් සංසාරයෙන් එතරු කෙනෙක්ද කියන චේතනාව සංකාවක්වත් එන්නේ නැහැ. එතනින් පවා නිදහස් වෙනවා. අලුත උපන් දරුවෙක්ගේ මනසේ කිසිම දෙයක් නැහැ. ඒ වගේ ඒ තැනටපත් වෙනවා. ඉතින් එච්චර දුර යන්න ඔබට තාම හිතන්නවත් බෑ. මේ සතර පායෙන් ගොඩේම සඳහවත් උත්සාහ කරන්න. ඒකට ඔබ සියලු සම්මා දිට්ඨියටපත් වෙන නම් සියලු මිත්‍යා දිට්ඨි සංකල්ප වලින් නිදහස් වෙන්නට ඕනේ. ඔබ සියලු දෙනාම ඒ සඳහා වෑයම් කරන්න උත්සාහ කරන්න. මිත්‍යා දෘෂ්ටි සංකල්ප නැති කර ගැනීම සඳහා උත්සාහ කරොත් ඔබට සසර දිනන්නට පුළුවන්. තෙරුවන් සරණයි.